ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවන ඉනිම. දෙවන ඉනිම කොටස් 1000කින් ඉවර වෙනවා කියලා තමයි මුලින්ම ආරංචි වුණේ. ඒත් මේ යන විදිහට නම් දෙවන ඉනිම දැන්ම ඉවර වෙන එකක් නෑ. මීනක සහ ආනන්ද අතර ඇතිවන ගැටුම් අමීෂාගේ සැලසුම් එක්ක දෙවන ඉනිම තවත් ඉදිරියට ඇදේ කියලා අපිට හිතන්න පුළුවන්. මේ තරම් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් නතර කරලා ඊට පස්සේ එන අලුත් ටෙලි නාට්‍ය ජනතාව අතර ජනප්‍රිය නොවුනොත් ඒක මාධ්‍ය ආයතනයට ලොකු පාඩුවක්. ඒ නිසාම දෙවැනි ඉනිම එපිසෝඩ් 1500ක් දක්වා විතර ඇදේ කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් දෙවැනි ඉනිමට ආදරය කරන රසිකයන්ට නම් මේක හොඳ ආරංචියක් වෙයි. ඒ වගේම තමයි දෙවැනි ඉනිම හිටපු ඒත් දැන් පේන නැති චරිත කිහිපයකටම නැවත දෙවැනි ඉනිමට එන්න කියලා ආරාධනා ලැබුණා කියලා ආරංචි වෙනවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි වෙද මාමගේ දුව තමීරා. තමීරා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලිහිණිලගේ බෝඩිමට එනවා කියලා තමයි ආරංචි වෙන්නේ. තමීරා ආවට පස්සේ තමීරා සහ දෙවුමි අතර ඇතිවන ගැටුම තුළින් දෙවන ඉනිම තවත් ඉදිරියට ගලාගෙන ආවි. අවන්ත සහ අනුහස් ක්‍රිකට් පුහුණු වීම සඳහා යොමු වෙනවා. එයාලා ජාත්‍යන්තර කණ්ඩායම දක්වා යනවා. මේ සිදුවීම එක තවත් කොටස් ගණනාවක් දෙවන ඉනිම දැක ගන්න පුළුවන්. දෙවනි ඉනිමට නැවතත් එන්න ආරාධනා ලැබුණු චරිතයක් තමයි රවි ප්‍රනාන්දු. රවි ප්‍රනාන්දු මැරුණා කියලා තමයි ප්‍රේක්ෂකයෝ හිතන්නේ. නමුත් රවි මැරුණේ විදේශ රටකදී. ලංකාවට එන්නේ රවිගේ සීල් කරපු බොඩි එක විතරයි. අමීෂාගේ සැලැස්ම වුණේ රවිව මරලා කම්පැනි එක අයිති කරගෙන දේශානු මැරි කරන්න. මේක දැනගත්ත රවිම තමයි තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ. අවන්තයි අනුහසුයි සමගියෙන් ජීවත් වෙනවා දකින්නයි රවීට ඕන වෙන්නේ. කොහොම වුණත් අවසානයේදී අමීෂාගේ සැලසුම් විනාශ වෙලා අමීෂා රට යනවා. රවි උදේනි නැවතත් සතුටින් ජීවත් වෙනවා. අපේ වීඩියෝ එක හොඳ නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.